මේ රටෙහි මේ දවස්වල කුඩු ජාති දෙකක් හිඟය. එක් කුඩු වර්ගයක් කහ කුඩිය, අනෙක් කුඩු වර්ගය මත් කුඩිය. වටපිටාව සොයා බැලුව විට පෙනී ගිය තවත් කරුණක් නම් කුඩු කුඩේ කුඩු වීම නිසා නැත්තේ හෙරොයින් පමණක් බවය. 100ට විටක් ගේන්නට ඉක්ුත් දිනක මම කඩේට ගියමි. එහිදී මුදලාලි මට අමුතු කතාවක් කීවේය. විටනම් තියෙනවා. ඒත් ඇතුලේ පුවක් නැන්නේ. කැමතිනම් බුලත් හුණු දුම්කොළ ටිකක් ඕන්නම් ඔතලා දෙන්නම්. ඇයි පුවක් නැත්තේ? මේ දවස්වල පුවක් හිඟයි. එන ටිකත් හුස්මක් කටක් ගන්න කලින් වාෂ්පේනවා. ඊයේ මොකද වාෂ්පේන්නේ? දන්නේ නැද්ද? මේ ටිකේ පොලිසියෙන් බඩු අල්ලනවනේ. කොල්ල කන්නන්ට අමාරුයි. ඒ නිසා තියෙන හැමදේම ගහනවා. මුදලාලි කියන්නේ මේ දවස්වල බොහොමයක් කුඩෝ ඇති ජාතික ප්‍රශ්නය ගැනද? මේ රටේ ආරක්ෂක අංශ දැන් ඉන්නේ පාතාලේ ගෝඩ්ෆාදර්ලාගේ සිට ප්‍රේත භූතයන් එක්ක යුද්ධයකය. ඒ සැඟ වූ ආයුධ පෙන්වන්නට ගිය පාතාලේ අයියලා කීප දෙනෙක්ම මේ වන විට නොවන ගමන් කියෝය. තවත් පිරිසක් දැන් ඉන්නේ රජගෙදර බෝඩිමේය. පොලිස් මූලස්ථාන දෙකල සමීක්ෂණය අනුව මේ රටේ හෙරොයින් ජාවාරම, මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම ආදී අපරාධ කරන සක්‍රීය මට්ටමේ ප්‍රබල පාතාල කල්ලි 26ක් ක්‍රියාත්මකය. එයින් 20ක් සිටින්නේ බස්නාහිර පළාතේය. ඉතිරි 6 සිටින්නේ දකුණු පළාතේය. මේ පිරිසෙන් දෙමඩකොඩ චමින්ද, ඌර්ජුවා, කංජිපාණි ඉම්රාන්, මකදුරි මදුෂ්, කොස්කොඩ තාරක, පොඩිලැසි ආදීන් සිටින්නේ බන්ධනාගාරගතවය. ඒ බන්ධනාගාරයේ ඔවුන් සිටියත් කුඩු බිස්නස් එක නතර වූයේ නැත. ඒ ගැන සොයා බලද්දී හෙළි වූයේ පාතාල නායකයන් සමග පොලිස් මද්‍රව්‍ය නාසික කාර්යාංශයේද විශේෂ කාර්ය බලකායදින්ද දරණ පිරිසක් කුඩු බිස්නස් කරන බවය. ඒ අතරේ පොලිස් ස්ථානවල රාජකාරී කරන නිලධාරියෝ කීප දෙනෙක්ද කුඩු සමග අත් අඩංගුවට පත් වූහ. නාකොටි කා STF කුඩු මුදලාලිලා අල්ලාගත් විට කුඩු අඩුවිය. ඒ අතරේ පාතාලේ ලොකු අයියලා ඔක්කොම දැන් සිටින්නේ බූසබන්ධනාගාරයේය. මේ බන්ධනාගාරය ජෑමර සවිකර ඇති නිසා හිතුමතේ හිතන හිතන අයට කෝල් කර ඕඩර දෙන්නට බැරිය. බන්ධනාගාරවලට දැන් බන්ධනාගාර වල දොරටු ආරක්ෂාව භාරව සිටින්නේ විශේෂ කාර්ය බලකායයි. රුපියල් 15,000ක් දී බන්ධනාගාරයේ ඇතුලේ හරිම තැනට වැටෙන්නට කුඩු පිර වූ ටෙනිස් බෝල දමා සෙල්ලම් කරන්නට දැන් ලේසි නැත. බන්ධනාගාර තුළට ගුදමාර්ගයේ සංගවගෙන බාණ්ඩ කියන අය ආණ්ඩුවේ බෝඩිමය හඳුන්වන්නේ බංකර් නමිනි. කාලයකට පෙර මෙසේ බාණ්ඩ ගෙන ගිය තැනැත්තෙක්ට සිදු දෙයක් ගැන වාර්තා විය. දිනක් පොලිස් සිරමැදිරියක පුද්ගලයෙක් මියගිය සිටියේ හිටි හැටියේය. ඔහුගේ මරණය ගැන ඇඟිල්ලක් එල්ල වූයේ පොලිසිය වෙතය. උනේ මොකද්ද කියා හොයාගන්නට පශ්චාත් මරණ පරීක්ෂණයක් කළේය. පරීක්ෂණය කළ වෛද්‍යවරයා මෘතදේහයේ ගුදමාර්ගයේ තිබූ දේ ගැන පුදුමයට පත් විය. එහි වූයේ කුඩා සිරස් අතට සිලකර පරීක්ෂණ නළයකි. ඒ තුළ කුඩා සිරින්ජරයක් හා මද්‍රව්‍ය පැකට්ටුවකි. එයින් පැහැදිලි වූයේ ඔහු මද්‍රව්‍යට ඇබ්බැහිවෙක් බවත්, ඔහු මද්‍රව්‍ය සිරමැදිරිය තුළට ගෙන ගිය බවත්ය. දැන් කාලයේ මෙසේ මද්‍රව්‍ය ගුදමාර්ගය දමාගෙන යන එන අය අල්ලන්නට විවිධ ක්‍රම භාවිත කරන්නේය. මද්‍රව්‍ය ගිල එන අයගෙන් මද්‍රව්‍ය ගන්නේ විරේක කරය. ගුදමාර්ගයේ සංගවාගෙන එන අය හඳුනා ගැනීමට ඇඳුම ඉවත් කර වෙර යොදා කහින්නට සලස්සන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියන්නේය. එකී මෙකී නොකී හැමදේ නිසාම බන්ධනාගාර තුළට මද්‍රව්‍ය ලැබීම දැන් අවම වී ඇත. මේ දවස්වල හොඳම අඩව්ව අල්ලන්නේ මීගමු බන්ධනාගාරයේ නේවාසිකයෝය. මීගමු බන්ධනාගාරයේ 2500කට ආසන්න රැඳවුවන් අතරින් 90%ක්ම මද්‍රව්‍ය චෝදනා ලැබුවන් හෝ මත්ලෝලින්ය. පසුගිය සති දෙක ඇතුළත මීගමු නගරයේ මද්‍රව්‍ය පැටලීම් 500කට ආසන්න ගණනක් කර ඇත. එමෙන්ම බන්ධනාගාර තුළට මද්‍රව්‍ය රැගෙන යාමද අවම කර ඇත. මේ නිසා බන්ධනාගාර තුල සිටින මද්‍රව්‍යයට ඇබ්බැහි වූවන්ට මද්‍රව්‍ය ලැබීම වැළකී ඇත. මේ නිසා එහි ඌ රැඳවියන්ට මේ දිනවල හොඳම සික්කක හැදී ඇත. මේ දිනවල බන්ධනාගාර නිලධාරීන් මුහුණ දෙන ඉඩකඩ හිඟයට අමතරව ඇති තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ මේ සිරකාරයන්ට බෙහෙත් ලබා දීමයි. මීගමු බන්ධනාගාරය තුල පමණක් ඒ පිරිස 300කි. මීගමු පුරේම දහස් ගණනකි. සික්කක වැඩි වූ විට සමහරු කරන්නේ තමාට දැඩිව හානි කර ගැනීමය. බන්ධනාගාර තුළට මද්‍රව්‍ය යාම නැවතීම නිසා සතියක වගේ කාලයක් තිස්සේ රැඳවුවන් යම් යම් අසහනකාරී ස්වරූපෙන් හැසිරුණා. මේ නිසා පසුගිය සතියේ 30 දෙනෙක් සියදිවි නසාගෙන තියෙනවායි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය කියා සිටියා. එක් පැත්තකින් කුඩු අඩු වී ඇත. අනෙක් පැත්තෙන් තියෙන කුඩු බාලය මේ හැම ප්‍රශ්නයකටම තම නැන පමණින් ඇති හැකි පමණින් විසඳා ගන්නට මත්ලෝලීහු පෙළඹී ඇත. ඒ කොරෝනා ලොක්ඩවුන් කාලයේ අපේ ඈයෝ සීනිහා ඊස්ටිංගේට හේතු වෙමින්
ගෙවල් ඇතුලේ කසිප්පු පෙරුවා මෙනි. හෙරොයින් වලට ඇබ්බැහි වුවන්ට සාමාන්‍යයෙන් ඊට වඩා අයිස් ආදී වැඩි කුලේ මද්‍රව්‍ය මිස ඊට වඩා අඩු කුලේ මද්‍රව්‍ය දිරවන්නේ නැත. එහෙත් දේශයේ හැටියට කාලේ හැටියට වාසය කරන්නට දැන් ඔවුන් පෙළඹී ඇත. කුඩු වෙන්න කුඩු නොගහ ඉඳහිට කුඩු ගන්න අය නම් මොකක් හෝ කරගන්නට පෙළඹී ඇත. සමහරු මද්‍රව්‍ය වෙනත් මද්‍රව්‍ය ගහන්නට පෙළඹී ඇත්තේ කොරෝනා ලොක්ඩවුන් කාලයට කලින් රෙඩ් ලේබල් ගහපු අය කසිප්පු හෙව්වා මෙනි. මේ කුඩු කාරයන් මත් වෙන්නට හදා ගන්න ආදේශකයන් හදන්නට පුවක් අවශ්‍යය. කුරුඳු කරාබු නැටි ආදී බොහෝ දෑ ඕනෑය. මේ දවස්වල ඒවත් ගිනි ගණන්ය. මේ හැමදේම කරන්න ඕනෑ කරන්නේ පුවක්ය. දැන් නම් සල්ලි වලට ගන්නවත් පුවක් නැත. පුවක් මෙට්‍රික් ටන් වලින් රටපැටෙව්වාට රට ඇතුලේ දැන් නැත්තේ දෙවන්ත පුවක් ඉංගේකි. මද්ර වෙලෝලින් නම් කියන්නේ පුවක් මේ දවස්වල රන් හා සමාන භවය. මෙම වීඩියෝ සඳහා අවශ්‍ය සියලු කරුණු අප උපුටා ගන්න ලැබුවේ අරුණ පුවත්පතේ පළබු කුඩු නැතිව කුඩු වූ කුඩෝ හිරගෙදර එල්ලෙති නැමැති මදුෂාණි කොඩිතුවක්ක විසින් රචිත ලිපියකි. අපේ වීඩියෝ එක හොඳලා ෂෙයා කරන්න, චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබ හැමටම සුබ දවසක්.